දරුවන් විසින් දෙමව්පියන් ළ උපස්ථාන ගරු සත්කාර කරනකොට දරුවන්ට ආදරේ තියෙන අම්මලා තාත්තලා මුළු හදවතින්ම දරුවන්ට ආශිර්වාද කරනවා, උඹලට කරදරයක් වෙන්න එපා කියලා. උඹල දියුණු වෙන්න ඕන කියලා. එතකොට උඹලට කරදරයක් වෙන්න එපා, දියුණු වෙන්න ඕන කියලා ආශිර්වාද කරනකොට සියල්ල දන්නා වූ දක්නා වූ දසබල ඥාන ඇති සිව් විසරද ඥාන ඇති බුදුරජාන් වහන්සේ වදාලා ඒ අම්මගේ තාත්තගේ කටින් පිට වෙන වචනේ දරුවගේ අනාගතයට බලපානවා කියලා. එහෙනම් දරුවගේ අනාගතේ ආලෝකමත් වෙනවද අඳුරු වෙනවද කියලා කියන එක තීරණය වෙනවා අම්මලා තාත්තලා කටින් පිට කරන වචනත් එක්ක. දැන් මෙතන ඉන්න අම්මලා තාත්තලා කල්පනා කරන්න, දරුවොත් මේක හොඳට අහගෙන ඉන්න, අම්මලා තාත්තලා දරුවන්ට ආශිර්වාද කරනවද? මම නම් දන්නේ මේක බහුතරයක්. අම්මලා තාත්තලාට තරහ ගිය ගම පටන් ගන්නවා හර කරක් ටික. මේ හර ගොන් තොපි හැදුවට වැඩිය හොඳයි පොල් ගහක් හැදුවනම් කියලා පටන් ගන්නවා. ඊට පස්සේ අරුන්ත උන්ට කිසිම ගාණක් නැහැ ළමයිට. දැන් ඉන්නේ ළමයිට සංවේදී නැහැ නේ, අඩුවිනේ සංවේදී බව. උන් පරණ විදිහට මේ ඉන්නවා. ඉන්නකොට අර අම්මලා තාත්තලාගේ හිත පෑරෙනවා. පෑරෙනකොට කියනවා, අපිට දෙන ගින්දර තොපිට දැනේ කවදාරේ. අන්න සාප කළා. අපිට දෙන ගින්දර තොපිට දැනේ කවදාරේ සාප කළා. දෙමව්පියන්ගේ සාපේ වැදුනට පස්සේ ඒ ළමයිට යහපත දකින්න බැරුව යනවා. ඒකයි ඔය ෆෝන්වල මෙල්ලිලා ඉන්නේ. ඒකයි ඔය හුටපට හදාගන්නේ. ඒකයි බේබදු වෙන්නේ ළමයි. ඇයි ගෙදර අම්මයි තාත්තයි මගුල් බෙරේ ගැට ගහගෙන ඉන්නේ? මගුල් බෙරේ ගැට ගහගෙන බෙරේ ගහනවා කොහොමද? පාඩම් කරපම් පාඩම් කරපම් පාඩම් කරපම් පාඩම් කරපම් හැමදාම ওই බෙරේට තලි බාන. ඊට පස්සේ කියනවා ෆෝන් එක අතහැරපි, ඕක ඔබන්න එපා, ඔබන්න එපා, ඔබන්න එපා, ඔබන්න එපා කියලා. විභාගෙ ළඟයි, විභාගෙ ළඟයි, විභාගෙ ළඟයි, විභාගෙ ළඟයි කියලා බෙරේ ගහනවා. මොන් ඒක අහන්නේ නැහැ. මොන් ෆෝන් එක ඔබ ඔබයි ඉන්නවා. ඉන්නකොට අන්න ගින්දර එනවා අම්මට තාත්තට. ගින්දර ආපු ගමන් තොපිට හරියන්නේ නැහැ අපිට දෙන වදවලට කියලා කියනවා. කියපු ගමන් සාපේ වදිනවා. ඒක පිරිත් නූලකින් අයින් කරන්න බෑ. අම්මේ තාත්තේ මේ කියන්නේ ළමයිගේ අනාගත ජීවිතේ අඳුරු වෙනවට කැමති නැත්තම් ওই ළමයිට සාප කරන්න එපා. අවවාද කරන්න, අනුශාසනා කරන්න, යහපත පෙන්වලා දෙන්න සාප කරන්න එපා. වදිනව මොණ්ඩේක මට කියන්න මේ ඉන්න අම්මලා, මේ ලෝකේ තුන් ලෝකෙටම අග්‍ර වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ලෝකෙට බුදු කෙනෙක් වෙන්න මගේ පුතා බුදුයන් කියලා ඉස්සෙල්ලම කිව්වේ කවුද? අම්මා. අම්මා කෙනෙක්ගේ වචනයක් තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. තව බුදු කෙනෙක් විවරණ දෙන්නේ පස්සේ. ඒ නිසා ওই අම්මලගේ කටින් දරුවන්ට වැඩිපුරම පිට වෙලා තියෙන්නේ හරක මී හරක කාලකන්ණි කියලා නම් උන්ගේ ජීවිතේකට හැදෙයි. උණහපුළු වටත් උණුහපුළු පැටිය වටිනවා. මැණික 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 කියලා නලවනවා. මුණ්ඩ ඉස්කෝලෙනොත් බයිනවා. සමාජෙනොත් බයිනවා. ඒ බැනුන් ටික අහලා බත් ටිකක් කන්න ගෙදෙට්ට ආවට පස්සේ ඒ අම්මා තාත්තලත් කාලකන්ණි කියලා බනින්න ගත්තට පස්සේ මේ පැටවුට යන කල දසාව මොකද්ද? අපි පොඩ්ඩක් අපේ හිත පොඩ්ඩක් අලුත් කරගමු. අපේ හිත ටිකක් මොනොදු කරගමු. ඔයාලගේ ළමයි අඳින ඇඳුම් තියෙනව නේද? ওই දැන් කාලේ අඳින ඇඳුම්. ඕවත් එක්ක එච්චර හිතන්න එපා. අපි ඉස්සර ඇඳපු ඇඳුම් වෙනස් තමයි. දැන් ඒව මුන්ට හරියන්නේ.
ඔයි කොල්ල කොන්්ඩි පාට කරගෙන කරම බුදාගෙන ඔයි ඉන්නව නේද? හිත හදාගන්න ඔයි දැන් හැටි කියලා. අපි ඥාති ළමයි කොන්්ඩි පාට කරගෙන, අපි ගමේවත් එකෙක් කොන්්ඩි පාට කරගන්න නෑ. ඊට පස්සේ ඒ කට්ටි කලබල වෙලා මං ළඟට ගෙන්නගෙන ආවා. මං කොල්ල දැක්ක ගමන් කිව්වා, ශා ලස්සන නියමයි, අපේ ගමට පළවෙනි වතාවට ලස්සන කියන එක අරන් ආපු කොල්ලා. පුතා ඕකේ තව නිල් පාට තියෙනවා, මැදින් නිල් පාට රැල්ලක් දාපන්. තව සුදු පාට කරන එකක් තියෙනවා, සුදු පාට රැල්ලකුත් දාපන් කියලා මම මේක විස්තර කළා. මේක නැගිටලා ගියා, මෙන් කොණ්ඩේ කපාගෙන ආවා. මං ඒ කව දමනය කළේ බැනලා නෙවෙයි. එයාට ඒත්තු ගැන්නුවා මේක නුහුරුයි කිය. හරි ගියා. තව කොල්ලෙක් ආව කරාමු දෙකක් දාලා. මං කොෂා ලස්සන නියමයි පුතා. ඔක එල්ලෙන්න දැම්මත් තවත් හොඳයි. ඒක පහෝදා මේක කරඬුවකට පූජා කළා. අපිට ළමයි හදන්න තියෙන එකම ක්‍රමේ හරක මේ හරක බෝරුව කියලා තලන එක කියලා හිතන්න එපා. අංගුලි මාල 999ක් ඇඟිලි එකතු කළ මාලයක් ගොතාගෙන ලේ තැවරුණ අතින් මිනිස්සු මරද්දි බුදුරජාණන් වහන්සේ වෙඩිය නැහැතෙන්න. යම් දවසක වදපු අම්මා මගේ පුතා කියලා ළඟට ගියාද, එතෙන්ද බුදුරජාණන් වහන්සේ අම්මයි පුතයි අතරට වැඩියා. එදා ඔය කැලේට ආවේ වෙන කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ. අඟුලිමාල රහතන් වහන්සේ නමක් උනේ කවුරු නිසාද? අම්මා කෙනෙක් නිසා. ඒ නිසා අම්මා කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගේ තියෙන ආශිර්වාදේ දරුවන්ට බලපානවා කියන එකයි මම මේ කියන්නේ. එතකොට දරුවෝ දැනගන්න ඕන අම්මගේ තාත්තගේ හිත රිද්දන්න නැතුව ඉන්න, ඒ අයගෙන් ආශිර්වාද ගන්න. මම තව කාරණාවක් කියන්න. ඒ තමයි ඒක අම්ම කෙනෙක් දානයක් දුන්නා, දුව මැරුණාම් කියලා. ඊට පස්සේ ඒ ගෙදර සුදු කොඩි දාලත් නැහැ, හැබැයි දුව මැරිලලු. බලනකොට කෙල්ල හොරෙන් පැනලා ගිහිල්ලා. දැන් අම්මා දානේ අරන් ආවා, කෙල්ල මැරුණා, අපිට ආයෙ කෙල්ලෙක් නැහැ, මේ පැන් වඩලා පින් දෙනවා කියලා. ඊට පස්සේ මම තොපි හැදුවේ ඒකටද? තොපි පැනලා ගියා අපේ මෝනේ දෙලි ගෑවා කියලා. ඉතින් අම්මා බැනලා බැනලා කොහොම හරි කෙල්ල ආයෙ නැහැ, මැරුණත් අපි ආයෙ එන්න එපා මේ පැත්තේ කියලා ඔන්න පැන් වඩලා දානයක් දුන්නා. දානයක් දීලා පහුවදා ගෙදර කට්ටියෙන් අහනවා, කෝල් එකක්වත් නැද්ද කියලා. ආයි හරි අරයගෙන් කෝල් එකක් නැද්ද කියලා අහනවා. ඊට පස්සේ මාසයක් දෙකක් යනකොට අර ඔක්කොම අමතකයි, අර කෙල්ලා ඇවිල්ලා අඬනවා, බදාගෙන අඬනවා. ඉවරයි. ඒකට සමහර කෙල්ලෝ මේ උප්පරවැට්ටිය දන්න නිසා කල්පනා කරනවා, අම්මලා ඇඬුවත් ඉතින් මාසයක් විතර නීතුට ආයෙ හරියනවනේ කියලා මේ පැනලා යනවා. ඒ වුණාට අම්මලා කොච්චර පස්සේ හොඳ වුණත් අර කෙල්ල දාලා ගියාට පස්සේ පළවෙනි සතේ ඒ අම්මාගේ කටින් පිට වෙනවා නේද වචන, දුක සාපේ, ඒකේ පවුලට වදිනවා. මෙතන ඉන්නවා නම් හොරෙන් පැනලා කසාද බැඳපු අය, ඔයාලා ඔයාලා දිහාම බලන්න, කොයි තරම් දියුණුව සල්ලි බාගේ තිබ්බත් හිතට සැනසෙල්ලක් නැහැ. ওই සැනසෙල්ලක් නැති වෙන්න හේතුව එදා හොරෙන් පැනලා එනකොට ඒ අම්මගේ තාත්තගේ කටින් පිටවිච්ච වචන, ඒව වදිනවා. ඒ නිසා මොකෙක් හොරෙක් වුණා, මොකෙක් වුණා, අම්මට තාත්තට තමන්ගේ දරුවා වටින්න ඕන. මට මේ ව්‍යාපාර කරන මහත්තෙක් මුණ ගැහුණා. ඒ මහත්තයට ව්‍යාපාර ස්ථාන දෙකක් තියෙනවා, වාහන හතර පහක් තියෙනවා, තට්ටු හතරක වගේ ගියක් තියෙනවා. මට කිව්වා මාව බණකට වඩම්මද්දි, මට කිව්වා හාන්දුරනේ, හාන්දුරු විශ්වාස කරයි දන්නේ නැහැ, මම මීට අවුරුදු 5-6කට කලින් බස් එකේ යන්න රුපියල් 50ක් නැතුව හිටව මිනිස්සෙක් කිව්වා.